දරුවනේ ආයුබෝවන්. සුබ දවසක් වේවා. මම චිත්‍රගුරු උපදේශක ශමිර ජයවර්ධන. අද මම ඔබට මේ වීඩියෝ තුලින් ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ අද්විතීය ශිල්පියෙක් ගැනයි. ඔබ ඊට කලින් තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. විශේෂයෙන්ම bell icon එක on කරන්න. මොකද මම සෑම සති දෙකකටම වරක් අනිවාර්යයෙන්ම චිත්‍ර වීඩියෝවක් අලුත් වීඩියෝවක් ඔබට ගෙන එනවා. ඒ ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ. මගේ වීඩියෝ ෂෙයා කරන්න. ඕනෑම යාළුවෙක් අතර ෂෙයා කරන්න ඔබ බය වෙන්න එපා. මොකද චිත්‍ර වීඩියෝ පමණක් අධ්‍යාපන වීඩියෝ පමණක්මයි මම මෙහි අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ බලලා ඒවා හොඳ නම් මට කමෙන්ට් එකක් දෙන්න. විශේෂයෙන්ම subscribe කරලා ෂෙයා කරන්න. ඉතින් මම ඔබව මගේ මේ YouTube channel එකට ඉතා සාදරයෙන් YouTube පිළිගන්න ලබනවා. මගේ තවත් බොහෝ වීඩියෝ මේ YouTube channel එකේ තියෙනවා. මම ආරාධනා කරනවා ඒවා නරඹන්න කියලා. ඉතින් එහෙමනම් මුලින්ම ඔබ subscribe කරන්න. අපි මුලින්ම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ බොහොම අද්විතීය ශිල්පියෙක් ගැනයි. විශේෂයෙන්ම චිත්‍රකලාව 11 ශ්‍රේණි. පාඩම් මාලාවට අයත් GS ප්‍රනාන්දු කියන ශිල්පියා ගැනයි. මෙතුමා 1904 ඉඳන් 1994 කාලය තුළ ජීවත් වුණු බොහොම අද්විතීය දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔබ බලන්න මේ තිරේ මත දිස් වෙන චිත්‍රය දිහා ඔබට දකින්නට ලැබෙනවා GS ප්‍රනාන්දු මහත්මයාගේ ෆොටෝ එකක්. ඇඳපු රූපයක් පෝට්‍රේට් එකක්. ඒකම ඔබට තවත් නෝ එතුමාගේ තවත් නිර්මාණයක්. මේ නිර්මාණ දෙක ගැන තමයි සුවිශේෂී විදියට අපිට කතා කරන්න තියෙන්නේ. GS ප්‍රනාන්දු මහත්මයා 1904 ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙන්තර සුද්දාගොඩ කියන ග්‍රාමයේ තමයි උපත ලැබුවේ. මෙතුමාට GS ප්‍රනාන්දු කියලා කියන්නේ විශේෂයෙන්ම GS කියලා කියන්නේ ගම්වාරී සරත් කියන ඒ නම තමයි GS කියලා අපි හඳුන්වන්නේ. GS කියලා කිව්වම හැමෝම දන්නවා. GS ප්‍රනාන්දු මහත්මයා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දියසායම් චිත්‍රකලාවේ ශිල්පීය දක්ෂතා ප්‍රවණතා ඉතාමත් ඉහළින් දක්ෂතා පෙන්නුම් කරපු ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්. දියසායම් නම් GS ප්‍රනාන්දු කියන තරමට එතුමාට මේ දියසායම් මාත්‍ය පටබැඳිලා තියෙනවා. ඒ වුණාට මෙතුමා දියසායම් විතරක් නෙමෙයි චිත්‍රකලාවේ තවත් බොහෝ මම්පෙත් නිම් වලලු පුරුල් කළ අද්විතීය අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. අපි බලමු මේ මොනවද කියලා. විශේෂයෙන් මෙතුමා කොළඹට ප්‍රවිෂ්ඨ වුණාම ඒ කාලේ හිටපු දක්ෂතම චිත්‍ර ශිල්පියෙක් හැටියට රිචඩ් හෙන්ඩ්‍රිකස් මහත්මයා අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ටවර් හෝල් රංගහලේ තිරරේදී සහ විවිධ සැරසිලි නිර්මාණය සඳහා එතුමා ඉතාමත් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම අමතක කරන්න එපා රිචඩ් හෙන්ඩ්‍රිකස් මහත්මයා කියන්නේ බොහෝ ප්‍රකාශන චිත්‍ර ඉතාමත් විශාල සංඛ්‍යාවක් ඇඳපු චිත්‍ර ශිල්පියෙක්. බොහෝම අලංකාර වූ ප්‍රකාශන චිත්‍ර ඇඳ. විශේෂයෙන්ම එම් සාර්ලිස් කියන ශිල්පියාගේ වගේ එම් සාර්ලි ශිල්පියත් රිචඩ් හෙන්ඩ්‍රිකස් මහත්මයාගෙන් බොහෝ ගුරුහරුකම් ලබාගත්තු කෙනෙක්. එතකොට රිචඩ් හෙන්ඩ්‍රිකස් මහත්මයාට ඒ චිත්‍රකලාව පිළිබඳව අධ්‍යාපනය ලැබලා ඉස්සෙල්ලම විචිත්‍රම් කලාවට තමයි ජී.එස්. ප්‍රනාන්දු මහත්මයා ප්‍රවිෂ්ඨ වෙලා තිබුණේ. පස්සේ කාලෙකදී ජී.එස්. ප්‍රනාන්දු මහත්මයා එම් සාර්ලිස් මහත්මයා සහ මුදලින්දු ACGS අමරසේකර කියන මහතුරුන් යටතේ චිත්‍ර ශිල්පය හැදෑරුවා. විශේෂයෙන්ම ACGS අමරසේකර මහත්තයා කියන්නේ දියසායම් මාධ්‍ය ගැන ඉතා හොඳින් දියසායම් මාධ්‍ය හසුරවපු චිත්‍ර ශිල්පියෙක්. දියසායම් වගේම දියසායම් ඉතාම හොඳට එතුමාට පුළුවන්කම තිබුණා. ඉතින් එතුමාගෙන් දියසායම් ටෙක්චර්ස් එහෙම නැත්නම් ටෙක්නික්ස් බොහෝ දියසායම් ශිල්පක්‍රම එතුමාගෙන් ඉගෙන ගත්ත එකම එම් සාර්ලිස් මහත්මයාගෙන් රිචඩ් හෙන්ඩ්‍රිකස් මහත්මයාගෙන් වගේම බොහෝ බටහිර චිත්‍රකලා න්‍යාය ධර්ම ඉගෙන ගත්තා. එතකොට මේ දෙකේම සංකලනයක් තමයි මෙතුමා නිර්මාණ තුල දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම දියසායම් නිර්මාණ සඳහා මෙතුමා යුරෝපීය භූමි දර්ශනවල ආභාෂය ලබා ගන්න තියෙනවා. ටර්නර් කන්ස්ටබල් වගේ බටහිර ශිල්පීන්ගේ බොහෝ ලක්ෂණ මෙතුමාගේ දියසායම් චිත්‍ර තුල දක්නට පුළුවන්. නමුත් මෙතුමා දේශීයකරණය ඒ චිත්‍ර තුල දක්නට ලැබෙනවා. බටහිර භූමි දර්ශන වෙනුවට මෙතුමා දේශීය භූමි දර්ශන සහ දේශීය තේමාවල් දේශීය හැඩතල මේ තුලට එකතු කරන් තියෙනවා. හරියටම ඩේවිඩ් පේන්ට මහත්මයාගේ කෘතීන් වගේ. එතකොට ශ්‍රී ලංකාවේ පරිසර ස්වභාවය බොහොම ඉතා අලංකාර විදිහට මතු කිරීම මෙතුමාගේ නිර්මාණවල කැපී පෙනෙන ලක්ෂණයක්. එතකොට මෙතුමා කාටුන් චිත්‍රකලාව ගැනත් බොහොම හොඳ ප්‍රවීණතාවයක් පෙන්නුවා. ඔබට දකින්න පුළුවන් කාටුන් චිත්‍රයක් මේ තියෙනවා. මම ඔබට කිව්වා දියසායම් විතරක් නෙමෙයි මෙතුමා බොහෝ චිත්‍ර කලාවේ අංගවලට
දක්ෂතා පෙන්නපු කෙනෙක් කියලා. ලංකාවේ පළවෙනි චිත්‍ර කතාව නිර්මාණය කළේ මෙතුමාම තමයි. මේ ලංකාවේ පළවෙනි චිත්‍ර කතාවේ මේ කොටසක් තමයි ඔබ දකින්නේ. මේ චිත්‍ර කතාව පත්තරේ පළ වුණාම ඒ පත්තරේ විශාල පිටපත් සංඛ්‍යාවකින් අලෙවි වුණා කියලා වාර්තා තියෙනවා. ඒක මේ කාටුන් ශිල්පය ලංකාවේ සමාජයේ බොහෝ දුර්වලතෙන් හාසිත ලක් කරමින් ඉන්නේ බිහිවුනේ. ඒ අරමුණින් ඉන්නේ කාටුන් චිත්‍රකලාව පැන නගින්නේ. ඉතින් ඒ කාටුන් චිත්‍රකලාව ගැනත් මෙතුමාගේ බොහෝ දක්ෂතා විදහා දක්වපු අවස්ථා බොහෝමයක් අපිට දක්නට ලැබෙනවා. ඉන් එක කොටසක් එක ස්ලයිඩ් එකක් එහෙම නැත්නම් එක රූප රාමුවක් තමයි ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට දියසාය මාධ්‍ය ශිල්පක්‍රමයේ අනුව මෙතුමා නිර්මාණය කරපු චිත්‍ර යුරෝපීය ශාස්ත්‍රීය චිත්‍රකලා ආභාෂය අරගෙන ජී.එස්. ප්‍රනාන්දු මහත්මයා තමුන්ටම ආවේනික වූ ස්වභාවිකවාදී චිත්‍රකලා ශෛලියක් අනුව තමයි නිර්මාණය කළ තියෙන්නේ. ඔබට මේ චිත්‍රය තුලින් ඒ බව හොඳට දකින්න පුළුවන්. විශේෂයෙන්ම ත්‍රිමාන ලක්ෂණ සහිතව දීප්තිමත් වර්ණමාලාවක් භාවිත කිරීම මෙතුමාගේ දියසාය මාධ්‍ය නිර්මාණවල අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මෙතුමන් දියසාය නිර්මාණවල ශෛලීය ලක්ෂණ, ඒ වගේම චිත්‍ර මූලිකාංග සංරචන ක්‍රමවේදත් පොදුවේ අපිට මෙහෙම හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම චිත්‍රයේ ගැඹුර පර්යාලෝකන ලක්ෂණ කියන දේ ඉතාම හොඳින් නිරූපිතයි. ඔබ බලන්න මේ මුහුදු වෙරළ කියන දියසාය චිත්‍රයේ ඈතින් ඈතට චිත්‍රයේ ගැඹුරක් මුහුදු වෙරළ මුගාක ඈතට පේන්න තියෙන මුහුදු වෙරළත් මුහුදත්. ඒතර පර්යාලෝකන කියන ලක්ෂණය, ඒ වගේම ගැඹුර කියන ලක්ෂණයක් මේ තුන හොඳින් දකින්න පුළුවන්. විශේෂයෙන් මිනිස් ඉරියව්වල තියෙන ලාලිත්‍ය සහ හැඟීම් ප්‍රකාශනය ඔබට මෙහි අර දීවරයාගේ රූපයේ තුලින් අපිට දකින්න පුළුවන්. ඔබට පේනවා මේ දීවරයාගේ රූපේ. දීවරයාගේ සම්පූර්ණ අනන්‍යතාව මේ තුල දකින්නට ලැබෙනවා. ඒ රිද්මය, ඒ ඇඳලා පැඳලා තියෙන ඇඳුම් සහ පැළඳුම්, උවත තියෙන උපකරණ සහ ඒ ගති ස්වභාවය ඉතාමත් මනවින් දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට මේ තුලින් ඒ බව ගම්‍ය කරගන්න පුළුවන්, පසක් කරගන්න පුළුවන්. එතකොට මෙතුමා චිත්‍රකලා විවිධ අංශ ගැන මනා දක්ෂතා දක්වපු කෙනෙක්නේ. විරඳ චිත්‍ර ශිල්පියෙකු විදිහටත් මෙතුමා පෝස්ටර්, ලේබල්, පොත්පිට කවර වගේ නිර්මාණ කරන්න දායක වෙලා තියෙනවා. අපි බලමුකෝ මෙතුමාගේ නිර්මාණ මොනවද කියලා. මේ ආදර සුවඳ කියන පොත්පිට කවර මෙතුමා විසින් නිර්මාණය කරපු පොත්පිට කවරයක්. ඒකම සාහිත්‍යකාරී W.A. සිල්වා මහත්මයාගේ නවකතාවක් වන දෙයියන්ගේ රටේ නවකතාවට මුල්ම පොත්පිට කවරය ඇඳේ ජී.එස්. ප්‍රනාන්දු මහත්මයා. මේ නවකතාව පස්සේ කාලෙකදී චිත්‍රපටයක් බවට නිෂ්පාදනය වුණා. ඒතර අපේ ජී.එස්. ප්‍රනාන්දු මහත්මයා නිර්මාණය කරපු මේ චිත්‍රය, බාමි චිත්‍රය මොකද කියලා, මේ තමයි උළුපෝරණ. මේ උළුපෝරණ කියන චිත්‍රය ගැන අපිට බොහෝ දේ කතා කරන්න තියෙනවා. මේ චිත්‍ර විග්‍රහ කරන්න තියෙනවා. ඔබ බලන්න ඉතාමත් චමත්කාරජනක වර්ණ පද්ධතියක් මේ තුල දක්නට ලැබෙනවා. අපි බලමු මේ චිත්‍රය ගැන. ඒකම ජී.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ මේ ගඩලාදෙනිය කියන මේ චිත්‍රය ගැනත් අපිට අදාරන්න තියෙනවා. බොහොම චමත්කාරයි, බොහොම විසිතුරුයි, බොහොම ආකර්ශනීය චිත්‍රයක්. දීසයි මාතෙන් කරපු මේ ගඩලාදෙනිය කියන චිත්‍රය, මේ ගඩලාදෙනිය විජ්‍යෝත්පාය කියන ගොඩනැගිල්ලයි. මේ කෘතීන් දෙකම ජාතික කලා භවනයේ නිත්‍ය ප්‍රදර්ශනයට තියලා තියෙනවා. මේ සිතුවම යුරෝපීය ස්වභාවිකවාදී ශෛලිය දක්වන නිර්මාණයක්. කඩදාසි මත දියසාය මාධ්‍යයෙන් කරපු නිර්මාණයක්. බලන්න මේ චිත්‍රයේ තියෙන විචිත්‍ර වූ වර්ණ පද්ධතිය ගැන. ඒකම දියසායම් ක්‍රමවේද, එහෙම නැත්නම් දියසායම් ටෙක්චර්ස්, වෝටර් කලර් ටෙක්චර්ස් ගැන මෙහි ඉතා හොඳින් අපිට දකින්න පුළුවන්. බොහොම ආකර්ශනීය, ඉතා උසස් තලයේ නිර්මාණයක්. මේ දියසායම් මාධ්‍ය හැසිරවීම සුවිශේෂී විදිහට අපිට මෙහි බලා ගන්න පුළුවන්. මේ චිත්‍රයේ තියෙන උළු පෝරණුව, ඒ වගේම අපට පරිසරය චිත්‍රණය කරනකොට බොහොම දීප්තිමත් වර්ණමාලාවක් ත්‍රිමාන ලක්ෂණ සහිතව දියසායම් පදාස ක්‍රමය. ත්‍රිමාන ලක්ෂණ සහිතව දියසායම් පදාස ක්‍රමයෙන් තමයි බොහොම ප්‍රකාශනාත්මකව දක්වලා තියෙන්නේ. මේ නිර්මාණය සඳහා ස්වභාවිකවාදී ශෛලිය, ඒ කියන්නේ මේක ස්වභාවික විදිහට ඇඳලා තියෙන්නේ. ස්වභාවිකවාදී ශෛලිය ලක්ෂණත්, ඒ වගේම යුරෝපීය භූමි දර්ශන සිතුවම් වල තියෙන ආභාෂයනුත් මේ චිත්‍රය තුල ගැප් වෙලා තියෙනවා. බලන්න මේ චිත්‍රයේ චිත්‍රමය ගුණාංග අපි බලමු. තලය මත රූප සංරචනය කරනකොට මේ උඩු පෝරණුව කියන මේ ගොඩනැගිල්ලෙන් ප්‍රධාන වෙන්නේ ඒක චිත්‍රයේ මැදට අරගෙන තියෙනවා. ඒකම පෙරබිම, මැදබිම සහ පසුබිම කියන
තියෙන ඔය තල තුන මත රූප පිහිට උලා චිත්‍රයේ ගැඹුරත් පර්යාලෝක ලක්ෂණත් සහිතව තමයි නිරූපණය කරලා තියෙන්නේ. බොහෝ ළමයින්ට ගැටලුවක් තියෙනවා. මොකද්ද පෙරබිම, මැදබිම, පසුබිම කියන්නේ කියලා. අපි බලමු මේ මොකද්ද කියලා. මේ තින් දරුණි පසුබිම. පසුබිම කියන්නේ හුඟක් ඈතරම තියෙන භූමි දර්ශනේ සහ අහස සහ භූමි දර්ශනේ හුඟක් ඈතරම තියෙන දේ. එතකොට ඒ තමයි පසුබිම. මේ වර්ණ පර්යාලෝකණය කියන ගුණාංගය මේ තුල ඉතා හොඳින් දක්වලා තියෙනවා. ඈතර යන යන වර්ණය ලාවීම වර්ණ පර්යාලෝකණය. ඉතා ඉදිරියෙන් තියෙන වර්ණ තද දීප්තිමත් වර්ණ භාවිතා කරලා තියෙනවා. ඈතර යන යන ඉතා ලා වර්ණ භාවිතා කරලා තියෙනවා. ඒ තමයි වර්ණ පර්යාලෝකණය. මේ උරු කර්මාන්ත ශාලාව මේ ගොඩනැගිල්ල එතුමා අන්තර්ගත කරලා තියෙන්නේ මැද බිමේ. එතකොට ඉදිරි බිම හෙවත් පෙර බිම තමයි ওই භූමි දර්ශනේ මේ මේ ඉදිරියෙම තියෙන හරි ඔය දින පෙර බිම මැද බිම පසු බිම අපිට ඔය පෙර බිම මැද බිම පසු බිම ගැන මේ තුලින් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් චිත්‍රයක් මේ විදිහට කියවන්න. බොහෝ දුරට අපිට පෙර බිමත් මැද බිමත් අතර මේ අර ගස් ටික අපිට දක්වන්න පුළුවන්. ගස්ොත් බොහෝ වෙලාට පෙර බිමට ගන්නත් පුළුවන්. බොහොම විචිත්‍ර විදිහේ ගස් ටිකක් වර්ණවත් කරලා තියෙනවා. එතකොට මේ ගඩ්ලාදිනිය කියන චිත්‍රයත් කොළඹ ජාතික කලා භවනයේ තමයි නිත්‍ය ප්‍රදර්ශනයේදී තියලා තියෙන නිර්මාණයක් හැටියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. කලින් කුරු පෝරණුවත් ගඩ්ලාදිනිය කියන මේ විජ්‍යෝත්පායක මේ ගොඩනැගිලි නිර්මාණයත් කොළඹ ජාතික කලා භවනයේ නිත්‍ය ප්‍රදර්ශනයේදී තියලා තියෙනවා. ඔබ ගියොත් ඔබට බලා ගන්න පුළුවන්. ඔබ ගියාම නිරුම් පොකුණ අභියස තියෙන ඒ ළඟම තියෙන ජාතික කලා භවන්ට පිවිසෙන්න. එහිදී මේ චිත්‍රත් තවත් බොහෝ නිර්මාණත් ඔබට දකින්න පුළුවන්. මේ ගඩ්ලාදෙනිය කියන චිත්‍රයේ යුරෝපීය සභායකවාදී ශෛලිය තමයි අපි දකින්න පුළුවන්. දියසාය මාධ්‍යෙන් තමයි කරලා තියෙන්නේ. යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍රකලාවේ සංරචන සිද්ධාන්ත. සිද්ධාන්ත ලක්ෂණ. ඒ කියන්නේ ගැඹුර, පරයාලෝකන ලක්ෂණ, ත්‍රිමාන බව කියන දේ මේ චිත්‍රකලාවේ මූලික ගුණාංග විදියට වටහිර සලකන. ඒ ප්‍රධාන න්‍යාය ධර්මයන් සහ ගුණාංග වා මේ තුල ඉතා හොඳින් යොදලා තියෙන බව අපිට දකින්න පුළුවන්. එතකොට තලයේ මත රූප සංරචනය කරනකොට පෙර බිම, මැද බිම සහ පස් බිම මත රූප පිහිටෝලා චිත්‍රයේ ගැඹුර සහ පරයාලෝකන ලක්ෂණ ඉතා මනවින් නිරූපණය කරලා තියෙනවා. කලින් උළු පොරණුව වගේම මෙහි පස් බිම, මැද බිම, පෙර බිම කියන තල තුන ගැන ඔබට අවබෝධයක් ගන්න පුළුවන්. බලන්න දරුවනේ පෙර බිම තියෙන ඉස්සරහින්. ඊට පස්සේ මැද බිම මත පෙර බිමත් මැද බිමත් අතර වගේ මේ ගොඩනැගිලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. විශේෂයෙන් මැද බිම තුල. පස් බිමේ විශේෂයෙන්ම ඈතින් පෙනෙන ගසත් භූමි දර්ශනයත් අපිට ගත හැකි. ඉතින් ජී.එස්. ප්‍රනාන්දු මහත්මයා සෑම චිත්‍රකම දීප්තිමත් වර්ණමාලාවක් ත්‍රිමාන ලක්ෂණ, ඒ වගේම ගැඹුර ත්‍රිමාන ලක්ෂණ, ගැඹුර පරයාලෝකණය වගේ ප්‍රධාන දේවල් ඉස්මතු කරමින් දියසායම් පදාස ක්‍රමයට භාවිත කරලා තියෙනවා. මේ සෑම නිර්මාණයක් සඳහාම අපිට ඒ සුවිශේෂී ලක්ෂණය දැක් ගන්න පුළුවන්. මේ නිර්මාණයත් විශේෂම සබයිකවාදී ශෛලියේ ලක්ෂණ. ඒ වගේම යුරෝපීය භූමි දර්ශනවල සිතුවම් වල තියෙන ආභාෂයන්, ටර්නර් කොන්ස්ටබල් වගේ උදාහරණ විදිහට බටහිර ශිල්පීන්ගේ භූමි දර්ශනවල තියෙන ආභාෂයත් ලැබිලා තියෙනවා කියන එක අපිට දකින්න පුළුවන්. ඔබට පේන මේ චිත්‍රය තුලත් ඒ ගුණාංග ටික දකින්න පුළුවන්. එහෙමනම් දරුවනි අපි ජී.එස්. ප්‍රනාන්දු ශිල්පියා ගැන බොහෝ කරුණු ඉදිරිපත් කළා. ඉතින් ඔබ මේ වීඩියෝ ඉතා හොඳින් නරඹන්න ඇති. එහෙනම් අපි පහත සඳහන් ක්‍රියාකාරකම් වල පොඩ්ඩක් නිරත වෙන්න ඕන. මොකද අපේ මතකයේ ගිලිහි යන්න කලින් අපි යම් අභ්‍යාසයක් කරමු. ඉතින් ඔබට පොඩි ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරමු. ජී.එස්. ප්‍රනාන්දු ශිල්පියා පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. මෙතුමා ගැන අපි මුලින්මත් ඒ අතරමැදත් හැඳින්වීම කීපයක්ම කළා. ඒකම මෙතුමාගේ නිර්මාණ අපි ඇගීමට ලක් කරන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම 35 40 කියන ප්‍රශ්න වලටත් චිත්‍ර ප්‍රශ්න පත්‍ර එකම 1-5 කියන ප්‍රශ්න වලටත් ඔය කියන ප්‍රශ්න වලට මේ නිර්මාණය ආවොත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ගැන පිළිතුරු සපයන්න. එහෙනම් අපි මේ නිර්මාණය මේ විදිහට බලමු. ඇගීමට ලක් කරන්න. තේමාව. අපර නිර්මාණ දෙකක් ගැන අපි කතා කළා. ශෛලිය මොකද්ද? ඒ ගැනත් කතා කරා නේද? ආභාෂය කොහෙන්ද ගත්තේ? මොනවද භාවිතා කරපු ශිල්පක්‍රම?
විශේෂම කලා ලක්ෂණ මොනවද? රූප භාවිතා කරලා තියෙන්නේ කොහොමද? වර්ණ කොහොමද භාවිතා කරලා තියෙන්නේ? තලය කොහොමද භාවිතා කරලා තියෙන්නේ? මේ ගැන ඔබට මතක නැත්තම් නැවත වාරයක් මේ වීඩියෝ බලන්නයි කියලා ඉල්ලා සිටිනවා. ඉතින් දරුවනේ ඔබට ස්තුතියි. මම චිත්‍ර ගුරු උපදේශක ශමිර ජයවර්ධන. ඔබ තවත් වීඩියෝකින් හමු වෙනතු මම ඔබට ආරාධනා කරනවා විශේෂයෙන් මගේ මේ YouTube චැනලයට ශමිර ආර්ට් ක්‍රියේෂන් තුලට ඉවිසිලා බොහෝ චිත්‍ර අධ්‍යාපන වීඩියෝ නරඹන්න කිය. විශේෂයෙන්ම සෑම අංශයකින්ම වගේ මේ තුල වීඩියෝ මම අන්තර්ගත කරලා තියෙනවා. මේ වීඩියෝ බලලා හදාරලා ඔබේ හැකියාව දියුණු කරගන්න පුළුවන් නම් ඒ තමයි මගේ සතුට. ඉතින් සති දෙකකට පාරක් අලුත් චිත්‍ර වීඩියෝවක් ඔබ වෙතට ගෙනෙනවා. එහෙමනම් ඔබ අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක on කරන්න. ඔබේ යාළුවන් අතර මේ වීඩියෝ share කරන්න. මල්ලා ඉවරලා හොඳනම් comment එකක් දෙන්න. ඉතින් ඔබට මගෙන් යම් දායකත්වයක් ඔබ ඉදිරියට ලැබුවා නම් ඒ ගැන මම ඉතාමත් සතුටු වෙනවා. තවත් දවසක තවත් අලුත් වීඩියෝවක් තුලින් අපි හම් වෙනතුරු ඔබට ආයුබෝවන්, ඒ වගේම සුබ දවසක් වේවා.